ගවතූ අරහතු සම්මාසම්බුද්ධස්ස නමුතස්ස භගවතූ වරහතුව සම්මාසම්බුද්ධස්ස හැමදිනාටම තිරුවන්සන්න ප්‍රාර්ථනා කරමින් අද වක හැමදිනෙක්ම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් ධර්මකාරණාරැ සක්්‍රවනය කරන්නයි මේ ධර්මශ්‍රවනය අත්ෙක් එකතුෙන්. ලක්වාසී ලෝවාසී හැම දෙනාටම මේ බණහන සියලු දෙනාටමත් මේ උතුම් ධර්මශ්‍රවනය නිවන්දරටුවක් බවට පත්වේවාකි අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා පිහතුනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ ඔබ බුදුන් සරණගිය ධර්මයේ සරණගිය ශාවක සංගයා සරණගිය, තෙරුවන් සරණගිය. භික්‍ෂු භික්ෂුුණේ උපාසක උපාසිකාක් කෙන සිව්ුවනක් ශාවකයන්ගෙන් කෙනෙක් වෙන්න පුළුවන්. මේ සිව්ුවනක් ශාවකයන්ගෙන් යම් කිසි කෙනෙක් මේ බුද්ධ සාාසනයට පහදිනවනන් ඇත්තටම ඇයි පහදින්නේ. ඇයි අපි බුද්ධ සාසනයට මේ තරං ඇලුම් කරන්නේ. ඇයි අපි බුද්ධසාාසනයට මේ තරං ආසකරන්නේ. මෙන්න මේ කාරණය ගැන මේ බුද්ධ ශාසනය සඳහන් වෙන බොහෝම ලස්සන දේශනාවක් අද අපේ මේ ධර්මාණු ශාසනාවද විශේසම ඔබට සෙහිපත් කරලා දෙනවා. ඒ තමයි පහාරාධ කියන සූට්‍රය. මතකතියා ගැන පහරාධ කියන්නේ දෙවලොව හිටපු අසුර දෙවි කෙනෙ. ඒ දිවිය පිරිසේ නායකයා පහරාධ. ඔබ අහල ඇති සුරාසුර යුද්ධ ගැන තවතිසා දිවිය ලෝකයේ දෙවවිවරු අතර සුර දෙවියන්ගේ නායක තමයි සක්‍ර දෙවියෝ. පොහෝ සක්‍ර දෙවිය සෝවාන් විච්ච කෙනෙක් සම්මාධිට්ටික දෙවරු කරම කරම්පල විශ්වාස කරන පින්පව් විශවාස කරන සද්ධහා සීල සුතතියාග ප්‍රඥා වඩන බොහෝ සම්මාධිට්ටික දෙවරු මේ සක්‍ර දෙවියන්ට පක්ෂ පාතිීව ඒ කණ්ඩායමේ සුර පිරිස ඉන්නවා. ඒළඟට ඒ දිවියලෝකෙම ඉන්නවා ගැටුමට බරයි. යම් ඉත්‍යාදෘෂ්ටික මතවාද පිරිච්ච ගැටුමට බර දේවතා කොටසා. ඒ අයට ක අසුර ඒ අසුර නායකෝ දෙන්නෙක් ගැන ධර්මී සඳහන් වෙනවා. එක් කෙනෙක් තමයි පහරාද. ඒළඟ කෙනා තමයි වේපචිත්ති කෙනම අසුරේට. සාමාන්‍ය කෙනෙකුට මේ කාරණය විස්තර කරනකුට ඔබට හිතැන්න පුුවන් ඉතින් දෙවියන් අතර. ගැටුමට බර එවැනි පිින්පව ගැන ලොක විශ්වාසයක් නැති අයි කොහොමද දිවිය ලෝක ඉපතුනේ කියලා මතකතියාගන්න මිත්‍යා දුෘෂ්ටික වුණාත්. බොහෝ පිරිසක් මනුස්සලෝ හිතුළ දැන් ඔබ බලන්න බෞද්ධයෝ විතරදමේ ගුණධර්මපුරන්නේ දන් දෙන්නේ කියලා. ලෝකෙ බොහෝ රටවල මිනිස්සු. අනුන්ට උදා උපකාර කරනයි නොනොෙක් අපි දන්නවා ඔවුන් සමාජසේවා සංවිධාන පිහිටවාගේ නො එක් චරිටි සර්විස්. සකස් කරගෙන. ඔවු වැ සමමාට් වැඩිහිටියන් උදව කරන ලෝකෙ කොහ රිගංවතු ක්ු ඉපතක් වුණහ මිනිසුට උද් කරනවා. අද ලෝක ඉන්න ඉහළම දනවත්ම පුද්ගලයන් අතරගත්තා. ඔවුන් තමන්ගේ ආදායමෙන් කොටසක්. වෙන් කරලා. වකුගඩ රෝගීන් වෙනුවෙන් ඊළඟට නොුවයි කප්‍රරිකා වගේ නොයි රටවල දුක්විඳන අසරණ මන්ද පෝසනය ඉන්න දරුවන් වෙනුවෙන්. ඊළඟට නොයික් සැත්කම් වෙනුවෙන්. එහම දව් කරන බහෝ පිරිසංක් ලෝකඉන්නවා. එතකොට සතෙකුට කෑම ටිකක් තුන්නත් ආත්ම සීයක්ක් ආනිසංස ලැබෙන පිනක්. ඔය වගේ මිනිස්සු බොහෝ විට පින් දහම් කරනවා ඔවුන්ට ධර්මාවබෝධ නිවන්නාව බෝධ කර ගැනීම ගැන දැනුමක්නෑ හැබැ ෝ අනුකම්පාව කරුණාව මෛතතුය මනුස්ස ගුණ ධර්ම තුළ මිනිස්සුන්ට උදව් කරනවා දන්දිනවා. අනුන්ට පිහිට වෙනවා. කාටවත් කරදරයක් නැතුව තමන්ගේ පාඩුව ගුණධර්ම රැකගෙන ජීවත්වෙනවා. එව පින්කං එවැනි පිම් බලවත් වෙලා සුගති යනෝ බොහෝ පිරිසක්. එතකොට අපි කතාකරේ දිවියලෝකයින් නව සුරආසුර දේවතාවරු. මේ අයගෙන් අසුර පිරිසේ නායකෙක් තමයි පහරාධකෙන කෙනා. දවසක් අපේ බුදුරජාණන් වහන්සේ බොහොම විවේකෙන් උන්වහන්සේ භාවනා කරමින් හුද කලා වැඩ සිටිය. ඔය වෙලාවේ පහාරාධකෙන අසුරන්්‍රය බුදුරජාණන් වහන්සේ මොුණගැහෙන් නැවිල්ල වන්දනා කරලා එකත් පසකින් ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ ප්‍රශ්නයහනෝ ඒ තමයි සාමිනි භාගතුන් වහන්ස මේ බුද්ධ සාසනය තුළ භික්ෂු භික්‍ෂුණී උපාසසික උපාසිකාව මේ තරම් ශාසනයට ආස කරන්න මේ තරම් බුද්ධ සාසනයට ඇලුම් කරන්න යයි කියෙහෝ. ැ ඔන්නන බුරජාණන් වහන්සේගේෙන් පහරාධ ප්‍රශ්නයක්ක හනිසාමයේ මේ බුද් සාාසනය තුළ භික්ෂු භික්‍ෂුණී පාසක උපහසිකගැන ගිහි පැවිදි තිරුවන් සරණ ගිය සීලාදී ගුණධර්ම වඩන ගිහි පැවිදි මේ ශ්‍රාවකයන්. බුද්ධශාසනයට මේ තරන් ඇලුම් කරන්නේ ආස කරන්නේ මොකද කියලාහන. ඒවෙලේ බුදුරජාණන් වහන්සේ එක එල්ලේම පිළිතුරු දුන්නේ. බුදුරකෙනෙක් අහන ප්‍රශ්නවලට පිළිතුරු සපේන බොහොම ලස්සන ක්‍රමයක්තිය. සාමාන්‍යෙන් බුදු කෙනෙකුට ප්‍රශ්න අහන කෙනාගේ නුවන ඔහුට වැටහෙන ස්වභාවේ ඔහුගේ ඉන්්‍රිය ධර්ම මේකට දෙන පිළිතුර ඔහුට අවබෝධයට උපකාර වෙනවද. මේ සියල්ල බුදු ඒ ප්‍රශ්නය අහන කෙනා තුලින්ම වටහාගන්න. සමහර කෙනෙක් ප්‍රශ්න අහනවා ඒ කෙනාට එක එල්ලේම පිළිතුර දුන්නොත් ඔහොට ධර්මාවබෝධය පිණිසේ උපකාරවෙනවා. බුදුරජාණන් වහන්සේ නිවනට අදාළ ධර්මාවබෝධයට අදාළ එවැනි ප්‍රශ්නවලට එක එල්ලේ පිළිතුරු සපේනවා. ඒට ධර්මයකිනවා ඒ කාන්ස ව්‍යාකරණය පඥ්ඥාකල්. සමහරයේ ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ ප්‍රශ්නයට එක එල්ලේ පිළිතුරු නොදීයේ ප්‍රශ්නය කොටසෙන් කොට බෙදන. එදලා කොටස කොටස විස්තර කර කර දහම් දෙසනවා. ඒකට කියනා විභා්්‍ය ව්‍යාකරණය පඥ්ඥ කොටස්වාසයෙන් බෙදමින් විස්තර කරමින් දහම් දෙසනු. ඊළඟට සමහරය ප්‍රශ්න අහනකොට බුදුරජාණන් වහන්සේ පෙරලා ඒ අයගෙන් ප්‍රශ්ණහනු. දැන් අප එහිතම කවරවාරි අහනෝසාමේණි මෙන මේක කොහොමද. එදකට යාගෙන් පෙරලා හන හරිමං ඒකට උත්තරේදන්නන කලි ඔබ කියන්නකොහෙෙනම් ඉන්න මේ විදිහට ඔබ මෙහෙම මෙහෙම කොහොමද අන්නේ වගේ යාගෙන් අහනෝ. එතකොට එයා තුළිම් එයා හපු ප්‍රශ්ණයට උත්තරය යා තුළිම මතු වෙලත්වේනවා. බුදුරජාණන් වහන්සේගෙත් ඔය වගේම ක්‍රමවේදයක් තිනෙ එකටකි න පටිපුච්ච ව්‍යාකරණය පඤ්ඥා කියලා. තැන් පහරාද බුදුරජාණන් වහන්සේගේෙන් ප්‍රශ්නයක් ඇවයි. හැබැයි බුදුරජාණන් වහන්සේ පහරාධකෙන් පෙරලා ප්‍රශ්නයක් අහනෝ. පහරාද ඔබ හපු ප්‍රශ්නයට පිළිතුරු දෙන්න කලින්. ඔබම මේකට උත්තර දෙන්න කියවා. අසුරයන් වන ඔබ දෙවලොවෙයිදං මහාසාගරයට සිත් අලවාගෙන වාසය කරන්නේ යයි මහමොහුදට මේ තරම් ඇලුම් කරන්නේයයි මිච්චර මහා සාගරට ආසකරන හේතුමනවාද කියලා ඔබ ඉසරලයික කියන්න කියෝ ඔන්න අපිට තවකාරණය ඒ තමයි දෙව්ලොවයි ඉන්න අසුරයන් මහ මොහුදට ඇලුම් කරනු මහා සාගරයට ආසකරනවා සාගරයේ තුර සිත් අලවාගෙන වාසය කරන් අන්නේඒකට හේතු කීපයක් තියට දැම් බුදුරජාණන් වහන්සේ හන්නේ ඔබ ඉස්සල්ලයික කියන්න ඔන්න පහරාද පිළිවලින් කියාගෙන නස්වාමි නිහෙමනං ඔන්නමන් තතාගතයන් වහන්සකි ප්‍රශ්නයට පිළිතුරු දෙන්නා. අසුරයන් වන අපි මහා සාගරයට ආසකරන පලවෙනිමදේ තමයි මහාසාගරයේ පිළිවලින් ගැඹුර කරා යන නිසා මහා සාගරේයට අපි ආසයිකකිව. බයි කං එක මතක තියාගන්න මහා සාගරයේ පිළිවලින් ගැඹුරටයනු දැම් බලන්න ඇත්තද බොරොද කියලා ඔබ ලිඳවල් දැකලා ඇතින්නේ එෙදකොට වෙරලට ගිහිල්ලා පහල බලනකොට අරනිකල් නිදක් වගේ අගාදයක්ද තියෙන්නේ මුොහුද කියන්න එහෙම තනක් නෙමේ ක්‍රමානකුල ටික 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 ගැබුරට යන්න ඒ මහා සාගරයේ තුළ මේ ලක්ෂණය කොහෙම් බැලුවත් හැම තැනකම් පිහිට ලාතියන්න ි ටික ටිකටික ක්‍රමාණුකූලෝ ගැඹුර කරායන තැන මහා සාගරේකයන් අන්නේ ලක්සනයේ මහා සාගරයේ තියෙන නිසා අසුරයන් ආසයිෙන එකන ඔවු ඇලුම් කරන කාරණ ඔන්න පළවිනක තමයි ක්‍රමාණුකූලව ටික ටි ික ටික ගැඹුර කකාායනවා මහා සාගරයේ ඒ නිසා සුරයන්න ආසයි දෙවනියටටිකන සාමීනයේ භාගතුන් වහන්සේ මහා සාගරේකයන්න වෙරල සීමා කරගත්තද ලෝකෙ කොහෙෙන්ගත්තාත් සාගරයේ සීමාව තමයි වෙරල. මහ මුොහුද වෙරල ඉක්මහන්නේ. ඒනිසාපි මහා සාගරයට ආසයිකයෝ. ඒක තේරුම තමයි ෝකෙක් කොහෙන්ගත් සමහරලාවට මුහුදු කාදනය වෙලා මුහදයම් කිසි ප්‍රමාණිකට විස්සරට වඩා යම් ප්‍රමාණයකට ගොඩබිම පැත්තට ඇවිල්ල තියන්න පුළුවන් හැවිය කොහෙෙන් ආවත්. වෙරලක් තියෙනවා. මහා සාගරයේ සීමාව තමයි වෙරල. ම බලන්න ලෝකෙ හැම තැනකම ගිහාම. වෙරල තීරයක් තියනවා ඒ වෙරල තීරේ තමයි සාගරයේ සීමාව පටන්ගන් අන්නේ නිසා මහා සාගරේයට ආසයි දැ මේ අසුරයන් දකින දේවල්ලේ මහ මුහුද පිළිවලින් ගැඹුර කකාා යන නිසාපි මහා සාගරයට ආසයි මහාසාගරයේ වෙරල සීමාකරගෙන පවතින නිසා මහාසාගරයට අපි ආසයි තුන් නිකාරණයකෙන ස්වාමිණී භාගතුරන් වහන්ස මහමුොහෝද කියන්නේ මලකුණු රඳන්න තිතන මහා සාගරයේ මලකුණු ගොඩගහනු. ඒ නිසාපි මහා සාගරයේ ටැලුම් කරනු ආසකරනොට. දැම්බලා ඒකාරණය. ඔබ දැකල ඇති සමහරු මුහදේ ඔය රැල්ල පාගන්න ගිල මුහද ාගෙනය න එන්නවා. සමාට බෝට්ුවක් පෙල්ලිලා මැරෙෙන්න්න පුළුවන් නැවක් ගිරිලා. සමාට කවරහරි අපිහිතම හතුරෙක් කෙනෙක් අරගෙන ගිහිල් බෝට්ෝකින් හරි ගෙනෙහිල්ලා මරලා මුෝදර දාලාව කෙ හිතන් තල්ු කර. එයාගේ මලකුණ දවසක් දෙකක් තුනක් ගියත් දවස් දෙක තුනකට පසේ හරි කොහ හරි වෙරලකට ගොඩ ගහනෝ. මහා සාගරයේ මලකුණු නඳින්නේ මලකුණ මහාසාගරින් ගොඩට ගහන. ඒක මුහු දෙ තිෙන ආශ්්‍යරය මත් කාරණයක් ස්වාමීණී ඒ නිසා මහාසාගරයට අපි ආසයිකිල්. ඊළඟට කියෙනවා ස්වාමීනී භාකතුන් වහන්ස මි මහාසාගර ජලය කොහෙෙන් ගත්තත් එකම රසයයි. ඒ නිසාපි සාගරේට සයිදැක් බලන්න ලංකාව කොයි කෙලවරකි ලෝක සිතියම ගත්තුර ලංකාව මහ විශල් ටක් නෙමයිනි අපි ගමුණික ලංකාව කොහහි කෙරවලින් මුහුදු වතුරටිකක් කරගෙන දිවගාල බැලුවත් ලවන රසයයි. ඔබ ලෝකෙ තවක් කොහය රටකට ගිය වෙලාවක. වෙලා ටටකට ගියා. මුහ දක් අයිනට ගියා මුොහුදු වතුරටිකක් කරම්බලන්න මේ මොනවගේ ඒ අර රසමයි. උත්තරද්ද්‍රවේ දක්ෂිනද්්‍රවේ පැත්තෙන් ගත්තාත් ලෝකෙ කොයි රටක කොයි කෙලවරෙන් ගත්ත් සාගර ජලය එකම රසයයි. ලවන රස්සයෙන් යුක්තයි. ඒ නිසාපි මහා සාගරයට ආසයිකීව. උන දැන් කාරණ කීපය. ඊළඟට මේ පහාරාධකන සාමිණි භාකතුන් වහන්සෝ විතරක්නෙමේ. මේ සාගරයට නොයේ ගංගායනෝ. ගංගා, යමුණා, අචිරවත, සරභූ මහි විශෝල ගංගාව. කාලෙ දමදීව තිබ පංච මහා ගංගා ගංගා යමුණා චිරවති සරබූ මහහි කියන මේ විශාල ගංගා ඇවිල්ල මහාසාගරයට වැටෙනවා. හැබැයි ඒවා වැටෙන්නේ එන්නේ ඒක නංගොලි මිනිසුකිනවා මේ යන්නේ ගංගා නංගග මේ යන්නේ සරභූ කියන ගංගුවය යන්න ඔය යන්නේ මහහි කියන ගංඟර දෙැ අපි ලංකාව ගන්න මහාවැලේ කැලනි කලු වලවේ ය ගංගාක් මිනිසුකි නොවේ යන්නන්නේ කැලන ග යයායන්නේ මහාහවැලිංග දැම් මුහදට වැටුණනට පස්සේ මුහදේ තැන්තැංගල වෙන වෙනම තියෙනවද. මේ තියෙ කැලි ගගේ වතුර. මේ තියෙන්නේ මහවැලිගගේ වතුර. මේ තියෙන ගංගානං ග මේ හරියතෙන් මහාසාගරය තුළ වෙංවෙෙන්න්න නෑැකිව්. එඔක්කෝම වැටුණට පස්සේ අර ලවන රසින් යුක්ත පොදු සාගර ජලයේ පවටටම පත්වෙනවා. මොන නමකින් මොන ගම්මානවලින් කොහෙෙන් ආවත් මුහදට වැටෙනවත් සමගම පැරණි නංගොත් අතහැරලා සාගර ජලයේ බවට පත්වෙනවා. ඒනි සාපි මහා සාගරයට ආසයිකි. ඒළගේක තමයි පහරාධකිනොව ස්සාමීනී භාකතරන් වහන්ස කොච්චර වැස්සත්. මොනතරං ගංගා ගලාගෙනාවත් මහා වැසි ඇදැහැලෙනො විශාල ගංගා ගලනො. එ බලන්න ගංගාවල් හැම වෙලාවෙම මේ වතුරක මහා විශාල ජලකඳවල්ලෙ අන්නේ මහා මුහදට සාගරයට. ලෝකෙ පුරාම හැම තැනකින්ම ජලය ගලාගෙන මහා සාගරයට යනවා. ඒ කොච්චර ගංගා කලාගෙන ගියත් කොච්චර වැස්සත් සාගර ජලය අඩු බවක් වැඩි බවක් පේෙන්නෑකෝ. ඒක යන්න දැන් අපිට ඔබ නිකං හිතන් ඔබට හිතෙන වද වහින දවසට අදනම් වහිනවා වහිනවා මුහුද උතුරයි දන්නේ කියලා. හෙම හිතෙනෑ. වැස්සහලා මුහද උතුරන්නේ. හැබැයි ඇලක් ගංගාවක්. හනුවක් තුරලා ඇන්න පුලුවන් හැබයි මහා සාගර ජලයේ කොච්චර වතුරාවත් උතුරන්නේ අඩු බවක් වැඩි බවක් පේන්නේ. ඒ නිසා ස්වාමිණි අපි මහා සාගරයට ආසයිකියෝ. දැන්වයි කියන්නේ පහරා අදරාසුරනායක දැ කාරණ ගොඩා. තව කරුණක් කියන සාමීනී භහක්්‍යතුන් වහන්ස මහා සාගරයකැනනි සම්පත් සාගරයක්. මේ මහ මුහුද තුළ වටිනා වස්තුවතියනවා. මුතු මැනික් සාක්ෂිලා වෙරලු මිනිඒ කාලි තිබ වටිනාම වස්තුූ. මොහෝද තියෙනවා වටිනා මුතු මැනිික් වර්ග වෙරලු මිනිකෙන මානික්කය. එතකොට මේ වගේ වටිනා මැනිික් වර්ග තියන මහා සාගරය ැන සම්පත් සාගරය ඒවා මිනිස්සුන්ට වඩා දිවියලෝකයි නසුර දෙවිය දෙවුලවයිද මුහද දිහා බලකොට ඔුන්ට පේෙනවා මුහදු පතුල තින වටිනා අස්තුූර. ඒනිසාවුන් මහා සාගරයට ආස කරන ඇලුම් කරනවා කිය සාගරයට සිත් අලවාගෙන වාසය කරනව. ඊළඟ කාරණය අවසාන් අටවෙනි කාරණය. පහරාධකිනොව සාමීණී භාග්‍යතුන් වහන්ස මහා සාගරය කියන්නේ අත්්භූත ගුහාාවක්කීවන්. මේ මහා සාගරේ තුළ විශාල සරීර ඇති අමනුස්යන් ඉන්නම්. ඔන්න අපි නො දන්න දෙය. අපි දකින්නේ මාලුවූ විශාල මාලූ, කෙනෙක් හිතයි, ලොකුම මාලුව තල් මහා වි සාාලයි මෙච්චට විශාල සත්තු මහමුහුද ඉන්නවා ඒ අපි දකින්නේ. ගොරෝසු සරීර තියන මේ මාලුුවරග. හැබැයි බුදුහාමුදුරුවන්ගේ මේ ධර්මයේ සඳහන්ගවෙන්නවා පහරාදකින සාමීනී ාකතුන් වහන්ස සමහර අමනුස්වය ඉන්නවා. ඔවුන්ගේ සරීර ප්‍රමාණි යොදුන් සීයක් නො යොදුනක් ්‍යන සැතපුම් දාසය. එදකුණනිග ප්‍රමාණ හිතගන්නක. චර ශාලාල අමනුස්යෝ මහද ඉන්නවාද කියර. සමහර අමනුස්යන්ගේ සරීර යොදන් දෙසීය තුන් සීය, හාරසීය තරම් විශාලායිකර. එවැනි මහ විශාල අත්්භූත සරී රඇති. අමනුස්යෝ මහාසාගරය තුළ ජීවතේ නොවු හා මෙහා යන බතුර ඇතුළේ මුොහදේ. අපිට පේ නැඒවා. එතකොට අන්න නංගොල ඔන්න බලන්න ඔබට තේරුම් ගන්න පුලුවන්. තිමි. තිමංගර තිමිර පිණ්ඩල නාග අන්න නාග ලෝකයේ ඔ බහල ඇති නාග ලෝකේ. ඒ නාග කියන මේ අපි දකින මේ සාමාන්‍යයෙන් තිරිසංගත සරප කොටස නෙමේ. නාග ලෝකෙයට අයිතිනාගෝ මහා සාගරී තුළෙයින්න. එළඟට අස්සුර ඒ ගැන අපාය කොටස. නිරයේ තිරිසන් ලෝකෙ ප්‍රේත ලෝකය අසුර අපාය සතර අපපායෙන් එක. මේ අසුර කියන අමනුස්ස කොටස අපායගතව ඉන්න කොටස මහ මුහෝදේ උපදීන අමනුස්ස කොටසා. එදකොට මෙන්න මේ අත්භූත සරීර ඇතිමේ සත්්‍යයන්ගේ ස්වභභාවය දිවියලෝක ඉන්න දිවි අසුරයන් දකිනවා. දැකල මහා සාගරයට සිත්හල වගෙන ඔවු ආස ඉකනමික මහා පුදුම තැනක්නෙ කියලා. ඔන්න ඔය කරුණු වට පහරාධ බුදුරජාණන් වහන්සේට කියන. කියලා කිව සාමීනීහෙමනං ඔන්න අපි. මහා සාගරයට අසුරයන් හැටියට අපි ආසකරන ඇලුම් කරන කරුණු වටෝ නොවහන්ස ඉදිරිය කිව්ව. දැන්වත් කියන්න කිය ඔබවහන්සේ. ඔබහන්සගේ ශ්‍රාවකයං වන මේ භික්‍ෂු භික්ෂුුණී උපාසක උපාසිකාවන් මේ තරම් බුද්ධ සාසනයට ආසකරන්න යැයි. මේ තරම් බුද්ධසාාසනයට ඇලුම් කරන්නේ යයි. මෙිච්චර බුද්ධ සාාසනයට ආසාවිෙන් සිත් අලවාගෙන මේ ධර්මමාර්ග වඩන්නේ ඇයි කියලා. සාමිනි භහක්කතුරන් වහන්ස මට දැන්වත් කියන්න කිව්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ දේශනාවල තියෙන ආශශරය මස්ස භාවය බලන් හර පහාරාධ කියපු කරුණුම බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනයට ගලපනො ගලපලා භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකවේ කැන උබත් අයි පැවිදක්නං ඔබත් අයි ගිහියක් නං එතු බයි භික්ුවක් එක්කො භික්ෂනියක්ක් එක්කො ගිහි උපාසක එක ගිහි උපාසිකාවක් ඔය යි තමයි බුද් හසනය සිව්ුවනක් ශ්‍රාවකයෝ එදකොට ඒ අයි බුද්ධ හසනයට ආස කරන ඇලුම් කරන හේතුව ඔන්න පළවෙනිිය බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආසකරන පළවෙනි කාරණය මහාසාගරයේ පිල්ිවලින් ගැඹුර කරා යන නිසා ඔබ ආසහි කියලා අසුරයන් ඇලුම් කරනවා හාරාද මගේ බුද්ධ ශාසනයක්ත් පිළිවලින්ම ගැඹුර කරායන දෙයක්. මහා සාගරයේ වගේමයි. ඒනිසා මගේ බුද්ධ සාාසනට භික්ෂු භික්‍ෂුනිී උපාසික උපාසිකවන් ආස ඇලුම් කරනවා. මේ බුද්ධ ශාසනය ැනෙ අනුපුබ්බ සික්කා අනුපුබ්බ කිරියයා අනුපුබ්බ ප්‍රතිපදාකයෝ. පිළිවලිම පටන්ගන්නකොටම රහත්වෙනවා නෙමේ. සමහරු ඉතංගිෙන බණක් අහපුගම රහත්වී කියලා. කාලය දැක් බද්ධසාසනී කෙටියෙන් අහල හත්ත එච්චායින්න හැබයි ඒයගේ ජීවිත කතාව බලපුහම කල්ප ගණන් සසර ගුණ පුරපු අය. ඒ නිසා පටන්ගන්න කොටම රහත්වෙනවා නෙමේ. අනුපුබ්බ සික්ා අනුපුබ්බ කිරියයා අනුපුබ්බ ප්‍රතිපද. ඉස්සල්ලා කර්ම කරම්ඵල විශවාසයෙන් ලෞකික සම්මාධීට්්‍ය ඇතිකරගෙන තිසරණ සරණය නො තෙරුවන් සරණ පහිටනු. ඊට පස්සයාගේ අරුණ තමයි ලෝකෝත්‍රර සම්මාධිට්්‍යිය චතුරාරි සත්‍යාවබදධ කිරීම. එයා ඒ වෙනුවෙන් ධර්ම මාර්ගෙ වඩනවා සද්ධානු සාරී දම්මානු සාරි වෙනු අන්න ටිකක් ගැබුරට යනු. ඊට පස්ේතමයියා සූවාන්වෙන්න තවටකක් ගැබරට යනු. සකදාගාමී මාර්ග වඩනවා. සකදාගාමී පලේට පත්තිනො තවත් ගැඹුරට යනු. අනාගාමි මාර්ග වඩ අනාගාමී පලට පත්තිනො තවත් ගැබුරට යනු. අරහත් මාර්ගගේ වල රහත් වෙන අන්න ගැඹුරට යන? මේ බුද් වාසනී කැන පිළිවලින් ගැඹුර කා යන වැඩ පිළිවෙල කරයට මහා සාගරී ගැඹුරට යනවා වගේ. අන්නේ නිසා පහාරාද මගේ ශාසනයටට භික්‍ෂු භික්‍ෂුනි උපාසක උපාසිකාවන් ඇලුම් කරනවා ආසකරනවා කියලබුදුරජාන් වහන්සේ වදාන. දැ මේ බනහන ගමන් ඔබත් හිතන් ද මත් බෞද්ධයෙක්නා මමත් බුද්ධ වාසනයට පැහැදුනානං ඇත්තට මං පැහැදුනේ මේ දැන ගෙනද. ම මේ බුද් වාසනය තියන ක්‍රමාණු කකුල වැඩපිළිවෙල වටහාගෙන ශසනයට පැහැදුනාද කියලා ඔබමහිතන්. දෙවනි කාරණයේ බුදුරජාණන් වහන්සේ වදාළ පහරාධ ඔබකිව්වා අසුරයන් මහාසාගරයට ආස කරනවා මහාසාගරයේ වෙරල ඉක්ම වන්නේ ලෝකෙක් කොහෙෙන් ගත්තත් සීමාව තමයි වෙරල. ඒ නිසාසුරයන් මහා සාගරයට ආසයි කියලා. බදුජාණන් වහන්සේ වදාළ පහරාද මගේ බුද්ධ ශාසනයත් ඔය වගේම තමයි. මගේ බුද්ධ සාසනයත් වෙරල ඉක්මුවන්නෑකි මේ බුද්ධ ශාසනී වෙරල තමයි සීලය සීලය සීමමාකරගත්ත ශසනයක් සිල්වතුන්ටම ප්‍රතිඵල ලබන්්ඩ පුළුවන් ශාසනයක් මේක. මේ බුද්ධ ශාසනී සිිල්වතුන්ගේ ශාසනයක් ඒක හරියට වෙරල වගේ වෙරල තමයි සීමග. මහා සාගර ඒ වගේ තමයි ශාසනයේ සීමාව තමයි වෙර සිල්වත්. සීලේක පිහිටගන්න බැයි නම් ශාසනය උතුම් මිනිස් ගුණ ධර්ම කිසිවක් ලබන්න බෑ. එකන වෙරල ඉක් මවාගෙන තමයි සාගරයට යන්න තියෙන්. වෙරල්ලට එන්න බැරි කෙනට මෝද පාගන්න පුළුවන්ක මක් නෑන ගෙදර ඉඳරම් කඳදක්කුට ඉද. එතකට ඒ වගේ සීලේක පිහිටප කෙනාම තමයි සද්ධහනුසාරී වෙන්නේ. දම්මානුසාරී වෙන්නේ ශෝවාන් වෙන්නේ සකදාගාමීන අනාගාමී නිරහත්වෙන්. සමාධයක් ප්‍රඥාවක් ලබන්නේ. සීල සමාධි ප්‍රඥාවසින් වැඩෙන මාර්ග්‍ය, බුද්ධ ශාසනයක යැනෙ මහා සාගරයේ වගේ නං. මේ ශාසනය තියෙන උතුම් මිනිස්කුුණ ධර්ම සියල්ල ලැබෙන්නේ සිල්වතාට මයි කියේව. අන්නේ නිසා භික්‍ෂු භික්‍ෂුනිි උපාසක උපහාසිකාවන්. මගේ බුද්ධ වාසනයටට බොහෝම ඇලුම් කරනු ආහස කරනවා කෙලපු දුරජාණන් වහන්සේ වදාාව. ඔන්න ඔබ පහදින්න ඕන දෙයා. බුද්ධ ශාසනය කියන්නේ සිල්වතුන්ගේම ශාසනය. කෙනෙක් සිරත් පොරෝගෙන ඉන්න පුළුවන් සීල්ලයක් නැතුව. හැබැයියා ශසනයට අයිති කෙනෙක් නෙමේයි. ගිහිියක් ඉන්න පුළුවන්. සිල්ට ඇදි පොරෝගෙන බොරුවට පන්සිල් ගන්නවා හැබැයි පංච දුෂ්චරිතයමේ දෙනු. එයා ශාසනයට අයිතිකෙනෙක් නෙ සිල් ෙද නෙමයි සීල සාසන පිහිට. ඒ නිසා ඔහු සිල් ඇඳුම් ඇඳගෙන උපාසකයවගේ සිල් රඟපාන්න පුළුවන්. හැබැ ඔහොට සීල්ලයක් නැත්නම් ඔහු සාසනයටට අයිති කෙනෙක් නෙමේ ඔහු සාසනින් එලිය ඉන්න කෙනෙක්. අන්නේ නිසා මේ බුද්ධ සාසනයේ ලබන්න පුළුවන් සියල් උතුම් මනිස් ුුණ ධරම ලැබෙෙන සිල්වතාට මයි. අන්නේ නිසායිකකිව භික්‍ෂු භික්‍ෂුණනි උපාසක උපාසිකාවන් මේ ශාසනයට මේ තරං ඇලුම් කරන්න ආස කරන්න. ඔන්න දෙබනි කාරණේ. ංගනි කාරණී බදුරජාන් වහන්සේ වදාළ පහරාද ඔබ කිව්වා අසුරයන් මහා සාගරයට ආස කරන ඇලුම් කරන කාරණයක් මහමුහෝද මලකුණු රඳින්නේ මලකුණු ගොඩගහනමුහොදේ ඒ නිසා මහාසාගරට අසුරියන් ඇලුම් කරනු ආසකරනවා කිය ඔබ කිව්වා මගේ බුද්ධ ශාසනයක් ඔය වගේම තමයිකි මගේ බුද්ධ ශවාාසනයත් මලකුණු රදින්නෑක මලකුණු ගොඩ ගහනු. මේ බුද්ධ ශාසනයේ මලකුණ තමයි දුස්සීල වෙන කෙනා එයා හරියට මලකුණක් වගේ ශාසනින් එලියට විසිවෙලායනොත්. එකන මේ වගේ දැන් අපිහිතම කෙනෙක් කොන්න උතුම් සීලේක පිහිටනවා මං කොහොම හරි මේ උතුම් සීලේක පිහිටලා මං කොහොම හරි මේ ධර්මය අවබෝධ කරගන්නවා කියෙන දැඩි අධිෂ්ඨානය සීලයේ පිහිටන. යා උතුම ධි්ානය සීලයක පිහිට ලබාාවනා කරනවා පින් කරනවා ගුණ ධර්මපුරනවා වීරිය වඩනවා. ඔොහොම කාලයක් ධර්මමාර්ගය වඩාගෙන ගිහිල්ලා මෙන්න මෙයා දුස්සීල වෙනවා. මෙයා ධර්මයෙන් ඇතට යනවා. මෙයා සීල විපත්තියකට පත්වෙන. ඒ සැනිං එයා ටික දුරක් අර මුහදට දැ වෙරල ඉක්මාගෙන සීලෙක පිහිට ටික දුර ගිය කෙනෙ ගැුරට ගේ ලන ටික දුර ියක කෙනෙක්. මගදි දුස්සීල වෙච්චකම මගදි මැරුණ වගේ. මලකුණ ඊට පසි සාසනය සාගරේට් අයිතිනෑ සාගරන් ගොඩ ගහනෝ මලු. ඒ වගේ දුස්සීල වෙන කෙනා බුද්ධ සාාසනින් එළියට විසි වෙලායන වකි. වෙරලට ගොඩ ගහනෝ සාගරී තියාගන්න මලකුණු. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයක් ඔොය වගේමයි. අන්නේ නිසයි භික්‍ෂු භික්ෂුණී උපාසක උාසිකා බුද්ධ සාසනයට ඇලුම් කරන්නේ ආස කරන්න කියලා. ඒෙනිසා මතකතියාගන්න පිංහතුනී ඔබ සාසනයට පහදිනවානම් පහදි ඕනෑ ශාසනී තියන පිරිසිදු ලක්ෂණ දැකලා. හැබයි යම් කිසි කෙනෙක් අපිහිටම ගිහිෙක්වෙන්න පුළුවන් උපාසක උපාසිකාවක් විදිහයට පැවිදෙක්වෙන්න පුළුවන් සුරු දරාගෙන වැරදි වැට දුස්සීලකන් කරනවා න තකතියාගන්න ඒය සාසනයට අහිති නෑ. අර මලකුණගේ සාසනනි ගොඩගහපපු අයි එලියට. ඒ අයි ශාසනයට අයිතිනෑ ඒ නිසා ඒවා දැකලා ශාසනයට අපහදිනව කියන ඔබ ධර්මය දන්න ඇතිකම. ඔවුන් කරගන්න කර්මාරගෙන ඔවන් යයි. හැබැයි ඔුන් සාසනහිට අයිති නැති යයි අන්න ක නිවරදිද තේරුම් ගන්නවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පහාරාධ ඔබකිව්වා සාගර ජලය කොහෙන් ගත්තත් එකම රසයයි. ඒනි සාසුරයන් මහා සාගරයට ආස ඇලුම් කරනවාෙ ඔබ කිව්වා දැම් බලන්න. ට යදැකහි ඇතිනේ ඔබ කොහෙ යරි ෝදනාන්න ගිහිල් හරි කොහෙෙන් හරි උබදන්නවා මේ මුොහුදු වතුර කොහෙන් ගත්තත් එකම රසයයි ලවන රසයෙන් යොක්තයි ලොකෙ කොහෙෙන් ගත්තා බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශාසනයත් මහා සාගරයේ වගේ මේ ශාසනය කොහෙෙන් ගත්තත් ශසනය පුරාම තියෙන්න්නේ එකම රසයක් ඒ තමයිකිව විමුක්ති රසය මේ මුලු බුද්ධ වාසනයේ පුරාම විමුක්ති රසයෙන් යුප්තයි. ඒක වටිනාකම දන්න නිසා භික්ෂු භික්‍ෂුන උපාසක උපාසිකාව මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන. සාාසනයට මේ තරන් ආසකරනව කියල බුදුරජාණන් වහන්සේ වදා ඒනිසා පින්ගතුනි මතකතියාගැන බුද්ධ වාසනයට ඇලුම් කරන්නනම් බුද්ධ සාාසනයට ආස කරන්නන. යම් කිසි කෙනෙක් ශාසනී තියන වටිනාකම තේරුම් අන්නටෝට. බ බනන. ගොබ මේ බණහනකොට ධර්මි අහනකොට ඔබට විමුක්ති රසයක් දැනෙ නැදද. ආසාාවක් ධර්ම ආස්වා දෙයක් උපදනු. ඊළඟට ඔබ අපි ගම දේශනනාගත්තු කොච්චර බනහල ඇද්ද. ඊළංඟට අන්තර ජාලයෙන් ගත්තා සමට බනපොතක් කියෝනු. ංවිත්ත නිකායට අදාළ සූට දේශනාවක් කියෝනු. අගුත්තර නිකා දේනකින් නක් න. කවරහට ස්වාමින් වහසේ නම දීග නිකාය. දහාන්දරන්ගේ දර් දේශනා ඇතුළත් කොටසෙෙන් බනක්කයෙන්. එතකොට මේ දේශනා අසූහාර දහසක ධර්මස්කන්දේ. කොහෙෙන්ගත්තත් මුළුශාසනීප අර හැම්ම දේශනාවක් තුළම දකින්නේ ඒ ධර්මී පුරාම දැනෙන්නේ විමුක්ති රසේ මයිකිවා. ඒ නිසා මගේ බුද්ධ සාසනයට භික්ෂු භික්‍ෂුණනි උපාසික උපසිකව බහොම ඇලුම් කනු ආසකරනවා කියල බුදුරජාණ වහන්ස වදාර. ඔන්න කාරණහතරක්. පස්සනක තමයි කොයි තරං ගංගා ගලාගෙනාවත් පැරණි නංගොත්තොලින්. ගංගා, යමුණා, අචිරවත, සරබූ මහි ඒ කාලෙ තිබ්බ විශාල පංච මහා ගංගා. මේ ඒක නංගොත්තොලින් ඇවිල්ලා මුොහුදට වැටෙනකොටම සාගර ජලයේ බවට පත්වෙනවා වෙන වෙනම නැයඔොක්කොම පොදුවේ සාගර ජලය. ලංකාවිහිතන් ගංගා අපේ රටේ තියෙනවා මහාවැලි කැලනේ වලවේ ඔය මොනගංගාවාවත් මොහොදට වැටවුණට පස්සෙේ ඒ නංගොත් ඔක්කොමත හරිනු අපි කියනවා මිත්තනින්ගෙන් ඔය ඔය හරහා එන්නව කළුගංඟයේ ඔය අතුල්ගංගාවක් ඔය කළුගඟ යන්නේ ඔය මොනගග කොයි විදිහටවත් මුහදට වැටෙන කොට ඔක්කම සාගර ජලයේ බවට පත්තෙන් ඒක තමයි මහා සාගරය තුළති ආශ්‍යරය ලක්ෂණේ බුදුහාදුරු කියනවා පහරාද මගේ බුද්ධ ශාසනයක්ත් ඔය වගේ මයි කියව නොෙක් නංගොත්තුොලින් ශසනට එෙනයි ඉන්න කෙනෙක් උපදිනවා රජ පවුලේ. සස්වී රාජකුලේ සස්වය රාජ පවු්ලොල හැදිල වැඩිලා ඒ අයි ඇවිල්ල පැවිදි වෙන. තව කෙනෙක් උපදිනවා තවත් එක්කෝ වෙලදකුලේක. එක්කො සාමාන්‍ය ගමක උපදිනු ඒ කාලෙති බිච්චසාම් පහත්්‍යයි සම්මත කුලේක සුද්‍රකුලේක උපදදින. බහර සුනීත සෝපාක වගේ පැවිදි වුණ එතකොට මේ වගේ එක එක පවුල වර්මාය ඔබිනික හිත ලංකාව කොච්ච උඩරට පහතරට කුල්ල කොච්චරකුල තියෙනවා මොනකුලේ මොන ගෝට්‍රය මොක් කොහේ හිටියත් ඔක්කොම අර ගිහි කාලේ ව තියෙනවා ප්‍රතජ්ජන ලෝක තියනවා අපි අසවල් කුලේ අපි උඩරට අප පහතරට අපි මේ ජාති අපි මේ කුලේ අපේ තාත්ත මෙහෙමයි සීය මෙහෙමයි ඕ ඔක්කොම ගලමා නොක්කොම තියෙන්නේ පෘථත්් ජනලෝකී. හැබැයි කෙනෙක් බුද්ධ සාසනයට ඇතුල් එනොකොට ඒ පැරැණි නංගොත් සියල් අත හැල්ලා දැන් හිතන්න පැවිදි වෙනවා කියලා. මොන කොහෙෙන් ඇවිල්ල පැවිදි වනත් පැවිදිවෙන්නේ සියලු දෙනා සබ්බ දුක්ක නිසරණණී භාන සච්චි කරනත්තායි. ියල දුකි නිහස්සවෙලා නිවන් අවබෝධ කර ගැනීමම් පිණිසමාව පැවිදි කරන සේක්වා කියල පැවිදි වෙනකොට කුඩාාවුද මහත් වූද ඥාති සම්බන්ධතා නංගොත් ගිහි නං පැවිදි නමටෙන්නේ නෑ ගිහි වාසගං ඒවා ඔක්කොම අතහැරලා සාක්‍ය පුත්්‍ර ශ්‍රමණ කියන කොටසට වැටෙන් ඒ පැවිදිවෙන සියලු දෙනා පොදුවේ හඳුන්නනවා සාක්‍ය පුට්‍ර ශ්‍රමණ සාක්‍ය පුත්‍ර බුදුරජාණන් වහන්සේගේ පුත්‍රයන් බුදුරජාණන් වහන්සේගේ දරුවන් වන ශ්‍රමණයන් බවට පත්වෙන. ඒක හරියට එකඒක නංගොත්වොලින් එන ගංගාවල් සාගරයට වැටෙනවත් එක්කම සාගර ජලය වෙනවා පරණ නංගොත් අතහැරල සාගර ජලයේ බවට පත්වෙන. ඒ වගේ තමයි කීවා මොනකුලේ මොනගෝත්‍රය මොනවාසගම මොනවතිබුනත්තේ ඔක්කොම පැවිදිවෙනකොට සාක්‍ය පුට්ටයෝ. බුදුහාදුරන්ගේ දරුව වෙටන ශ්‍රමණිය බවට පත්්‍යෙන. ඒක බුද්ධ ාසනයති ආශ්්‍යර්ය කාරණය එහමනං අපිට පේනවා ශසනය ඇතුළේ කුලබේද ගෝත්‍රබේද වර්ණබේද ජාති බේදනෑ. ඒව යම් තැනක තියෙනවනන්ගේ ශාසනයනෙමේ. එහෙනම් අපිට පේනවා මෙන්න මේ ලක්ෂණ නිසා බුද්ධ සාාසනයේ මේ උතුම් ස්භාවය අඳනගන්න නිසා බුද්ධ සාාසනයට ගිහි පැවිදිී බික්ෂු භික්ෂුනි උපසක උපහසිකාව ඇලුම් කරන ආසකරනවා කියලා බුදුරජාණන් වහන්සේ වදාර. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා පහරාද ඔබ කිව මෙහෙමත්දයක්. ඒ තමයි කොයි තරං විශාල ගංගා ගලාගෙනාවත් මහ සාගරයට මොනතරං විශාල වරසාවල් ඇදහැලුණත් සාගර ජලය අඩු බවක් වැඩි බවක්නෑ. ඒනිසාසුරයන් මහා සාගරයට ආසයි කියල ඔබ කිව්වා. පහරාද මගේ බුද්ධ ශාසනෙත් ඔය වගේම තමයිකි. කොයි තරන් දෙනා මේ ධරම්මාර්ගි වඩල රහත් වනත් මොනතරම් පිරිසක් නිර්වාණ දහතුවෙන් පිරිනිවන් පෑවත් ඒ නිර්වාණ දහතුවයේ අඩු බවක් වැඩි බවක් නෑකීව. නිවන කියන්නේ අසංකතයක් සංකතයක් නෙ නිවන කෙන අසංකතයි. ඒ නිසායේ නිර්වාණ දාතුවය කොච්චර පිරිසක් රහත් වනත් ඒ නිර්වාණ දහත්තුව අසංකතයි, අඩු බවක් වැඩි බවක් පේනෑ. චරවැැස්සත් කොච්චර ගංගා ගැලුවත් සාගර ජලය අඩු බවක් වැඩි බවක් පේනෑ වගේ මොන තරන් දෙනා ධර්ම මාර්ගය වලා රහත් වෙලා පිරිනිවන් පැවත්ති නිර්වාණ ධාතු අසංකතයි එකන සීමාවක් නෑ දැන්වන්න මේ සාසනය රහත්වෙන්ද පුළුවන් මෙච්චර ඔන්න දැන් සීමාව දැන් හරියාගෙනන්නේ ඊට වඩා නම් එහෙම එකක් නෑ කොයි තරන් දෙනා රහත් වනත් නිර්වාණ ධාතු අසංකතයි එය නිසාම භික්‍ෂු භික්‍ෂුණී උපාසික උපාසිකාවන් මගේ බුද්ධ ශාසනයට ආස කරනවා ඇලුම් කරනවා කලා බුදුරජාන් වහන්සි වදාල බලන්න කුච්ච ලසඳ කලමේ දේශන. ඊළඟ කාරණී බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද උබ කිව්වා මහා සාගරයකන්නේ සම්පත් සාගරය. මේ මුහුද වටිනා මුතු මැනෙක් සාක්ෂීලා වෙෙරලුමිනි ආදී වටිනා වස්තුවතියෙනවා. ඒවදිහා දැකලා අසුරයන් මහා සාගරයට සිත් අලවාගෙන වාසේ කරන කොච්චර වටිනා වස්තුවදේ කියලා මුහදට ඇලුම් කරනවර වටිනාකන් දකලා. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ බුද්ධ ශසනයටත් ඔය වගේමයිකීවා. භික්‍ෂු භික්ෂුනී උපාසක උපාසිකාව මගේ ශාසනයට ආස කරන්නෙත් ඔන්න ඔය හේතු නිසාමයි. මගේ බුද්ධ සාසනය කිය සම්පත් සාගරයක් කිවා මේ බුද්ධ සාසනයේ තින වටිනා සම්පත් ඒ තමයි සතර සති පට්ඨානය සතර සම්්‍යපප්‍රධාන වීරිය සතර ඉරදිපාද පංච ඉන්්‍රිය ධර්ම පංච බලධර්ම සප්ත බොජ්ජංග ධරම ආර් අෂ්ඨාංක මාර්ගෙ මේ ශාසනයේ තුළ තියෙන වටිනාම මානික්කෙටික වටිනාම වස්තුව බුද්ධ ශාසනය තියෙන බෝධි පාශෂික කියන්නේ චතුරාරි සත්‍යය අවබෝධයට උපකාරවෙන ධර්ම මෙන්න මේ ධරමයන්ගේ වටිනාකම දන්න නිසා භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකාව බුද්ධ සාසනයට මේ තර ඇලුම් කරනවා ආස කරනවා කියල බුදුරජාන් වහන්සේ වදා. එතකොට බලන්න අසුරයන් දෙව්ලවයිඉදම් මුහද දිහා දකිනකොට. ඔවුන් මහා සාගරී ඇතුළෙ තියෙන වටිනාවස්තුව දකිනවා මුතු තියෙනවා මැනීක් ක්ෂසිිලා වෙරලුමිනි මි කල නොහැකි වටිනාවස්තු. ඒවා දැකල සාගරයට ඇලුම් කරනවා. දුරජාන්හන්ස වදල මගේ පුද්ධසාාසනයේ තියෙනවා වටිනාම මැනිෙක්්ටික වටිනා වස්තුව මානික්්‍ය තමයි සතර සති පට්ඨාන් සතර සම්්‍යප්පධාන වීරිය සතර ඉරදිපාද පංචේන්්‍රිය පංච බල සප්ත බොජ්ජන් ආර්යෂ්ඨානික මාරග අපි කියනවා සත්ති ස්පෝධිපාක්ෂික ධරම මෙන්න මේවැෑ වටිනාකම දැකලා දැනගෙන අදුනගෙන මගේ ශ්‍රාවකෝ ශාසනයට ඇලුම් කරනො සිත් තලවාගෙන බුද්ධ සාසනය තුළ වාසය කරන. ඒමනම් ඔබ සාසනයට පැහැදුනාන ඔබ බුද්ධ ශාසනයට සිත් අලවාගෙන අවංකව ඉන්න කෙනෙක් නම් ඔබ ම හිතන් ඔබ මේවා දන්නවද ඔබ සතර සති පට්ඨාන ගැන දැනගෙනද සාසනයට පැහැදුනේ සතර සම්යප්පධාන වීරිය සතර ර්ධිපාද පංච ඉන්ද්‍රිය පංච බල මේවා නිරවල්ල තේරුන් අරගෙන්ද ශසනයට පැහැදුනේ ඒවත් දැනගෙන පහදිනව කියැන සාසනය තුළ ලව බෝධෙම සාාසනය තුළ පැදිච්ච කෙනක් වෙන. අන්තිමේක අටවෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළ පහරාද ඔබ මෙහෙම කාරණයක් කිව්වා අසුරයන් මහා සාගරේට් ආසකරනවා කියලා මහමුහු දෙන්න අත්භූත සරීරඇති ඒ සත්වයන් දැකලා මහමුහුදඉන්නවා යුදන් සීය දෙසීය තුන්සී තරං විශාල තිමි තිමංගල තිමිර පින්න්නල නාග අසුර ගහන්දරුවකල් හඳුන්නන අමනුස්සකොටස් තකොට ඒ අයගේ සරීරවල ස්වභාවි මේ තරන් අත්්භූතය මේ මුහද ඉන්නවනයේ කියලා මහාසාගරයට සිත් අලවාගෙන වාසයකන කවුද අසුරයෝ. බුදුරජාණන් වහන්සේ වදාලා පහරාද මගේ බුද්ධ සාාසනයත් මහානිය පුද්ගලයෝ ඉන්න. ශාසනයේ තුළ ඉන්න. ඒ අය දැකලා අනිත් අයත් බුද්ධශාසනයට ඇලුම් කරනවා. මේ බුද්ධ සාසනය ඇතුළෙ ඉන්න මහානිය ශ්‍රාවකයෝ දිහා දැකලා. මගේ ශාසනය තුළෙ ඉන්නේ මහානිය පුද්ගලයෝ තමයි සෝවාන් මාර්ගේ ගමන් කරන පුද්ගලයා. සූවාන් පලේට පත්වෙච්ච පුද්ගලයා සකදාගාමී මාර්ගේ ගමන් කරන පුද්ගලය සකදාගාමී පලට පත්වෙච්ච පුද්ගලය අනාගාමී මාර්ගේ ගමන් කරන පුද්ගලයා. අනාගාමී පලේට පත්වෙච්ච පුද්ගලය. අරහත් මාර්ගේයේ ගමන් කරන කෙනා රහතන් වහන්සේ. අපිකිෙනොයි යදිධං චත්තාාරි පුරිස යුගාන යුගල හතරයි. අ්ට පරිස පුද්ගලා පුද්ගලය වසෙන් ගත්තොත් වෙනවෙනම අට දෙනෙක්කඉන්න. අන්නේයටට දෙනාගේ වටිනාකම දැකල හඳුනගෙන භික්‍ෂු භික්‍ෂුනිී පාසක උපාසිකාාව බුද්ධ ශාසනයට ඇලුම් කරනු ආසකන වනේ මට මෙන්න මේ වගේ උතුම් පුද්ගලයේ බවට පත්වේ නැත්නම් කියලා සාසනී ඇලුම් කරන ආස කරන. ඔන්නය නිසයිකව භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකාාවව මේ බුද්ධ ශාසනයට මේ තරං ඇලුම් කරන්න ආස කරන්න. පහරාද බොහෝම සතුටෙන් සාදු කාරදීල මේ කාරණයේ විදිහටම පිළිගත්. එදකොට බලන්න ඔබත් මේ දේශනාව තින අංගුත්ත්‍ර නිකායි පහරාධ සෝට්‍රය බලන්න මේ දේශනාව ශෛල්්‍ය පහාරාද ඇවිල්ල බුදුරජාණන් වහන්සකින් අහේ ස්වාමීනී භාග්‍යතුරන් වහන්ස මේ භික්‍ෂු භික්‍ෂුුණී උපාසක උපාසිකාාව බුද්ධ ශාසනයට මේ තරම් ඇලුම් කරන්නේ ආස කරන්නේ ඇයි කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ පෙරලාහුගෙන් ප්‍රශ්නයක් ඇහවා. පහහාරාද මං උත්තරේ දෙන්න කලින් ඔබ කියියන්. අසුරයන් මහමුහුදට මහාසාගරට මේ තර ඇලුම් කරන්න ආසකරන්නය ඉළ ඉස්සල ඔබප කියන්. බුදුරජාණන් වහන්සේ අ පහරාධ කියපු කරුණුම අටක් ඔොහු විස්තරක නොය කරුණු වටමාරගෙන බුදුරජාණන් වහන්සේ මහාසාගරයේ උපමා කරගෙන බුද්ධ සාාසනයට භික්ෂු භික්‍ෂුනිී උපාසක පාසිකාවන් පහදින හැටි බුදුරජාණන් වහන්සේ බොහම ලක්සන්ට දේශනා කරන. එඒනි සා පිවතුන ඔබත් මේ බනහන සියලු දෙන කොහෙහිදම් බනෑහවා. ඔබ පන්සලක ආරන්නක කෙනෙක් වන්න පුළුවන් ස්වාමන් වහසේ නමක් වෙන්න පුළුවන් භික්ෂුණීන් වහස නක් වන්න පුළුවන් දසසිල්මෑනි කෙනෙක් වන්න පුළුවන් සාමනීර ස්වාමීන් වහන්සේ නමක් වන්න පුුවන්. අඩුගානයේ උපාසක උපාසිකවක් ගිහි කෙනෙක් පැවිදිවෙන් අපේක්ෂසාාවෙන් ඉන්න කෙනෙක් වන්න පුළුවන් දසසල් සමාධං වෙලා ඉන්න කෙනෙක් වවෙන්න පුළුවන් පෝයටට උපෝසාතයක් රකිට කෙනෙක් වෙන්න පුළුව. ආජීවශ්ටමක සීලෙ සමාධන් වෙන කෙනෙක් වෙන්න පුළුවන් ඉති පන්සිල් ටකින කෙනෙක් වෙන්න පුළුව. ලෝකෙක් කොහෙ හිටියත් බුදුහාන්දුුරන්ගේ ශ්‍රාවකයෝ භික්‍ෂු භික්‍ෂුනිී උපාසක උපාසිකා කෙන සිව්ුවනක් පිරිසට අයිති. එතකොට ඒ අය ඇත්තටම දැන් ඔබම තේරුම් ගන්න ඔබ ඇත්තටම බුද්ධ සාසනට පැහැදිච්ච කෙනෙක්ද. ඔබ මේවා හරියට අඳුනගෙනත පැහැදුනේ. මෙන්න මේ කරුණුුවට ශාසනය තුළ හරියට අඳුණගත්තා නං. බාහිර එකක හේතු නිසා ප්‍රතජ්ජන පුද්ගලයන්ගේ යම් යම් වැරදි හැසිරම් වෙන්න පුළුවන් වැරදි අර්ථතන වෙන්න පුළුවන්. ඔවුන්ගේ අඩු පාඩුකන් දැකලා අපි පැහැදුනී මේ අයටද කියලා සමහරු ශාසනයට අපහදිනවා. තේරුම්ගන්න ඔබා අපහදින්නේ ඔබ ද සාාසනී කැන මොකක්ද කියලා දන්නේ නැති නිසා. ඔබ සාසනී කියල දැකලා තිෙන්නේ සමහරලාට නොයෙක් වැරදි ජීවිත ගත කරන ශසනයටට අදාල නැති පුද්ගල ටිකක් වෙන්න පුළුව. හරියට ශසනය අඳනගන් බුද්ධ සාාසනයකයන්නේ භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසික සිල්වතුන්ගේ ශසනය මේක ක්‍රමානුකුලව නිවන කරා යන වැඩපිළිවෙල අනුපුබ්බ සික්ක අනුපුබ්බ කෙරිය අනුපුබ්බ ප්‍රතිපද මෙන්න මේ ශසනය ගැන හරියට පැහැදිච්චකෙන් අර ශාසනය තියන වටිනාම වස්තුටික සති බෝධිපාක්ෂික ධර්මහදින් තේරුම් ගන්න අර සාසනය තුළ ඉන්න මහනියය පුද්ගලයෝ බවට පත්ෙන්. මාර්ග පල්ලාබී ශ්‍රාවකයන් බවට පත්වෙන් අවංක උත්සාහයක් ජීවිතේ දරනවා. අන්නේ ඇය තමයි ශසනයට අවංකෝමැ තුළත්වෙලා අවංකෝම ශාසනය තුළ ධරමය තුළ දියුණුව කරා යන ආරය ශ්‍රාවකයෝ බවට පත්තේ. තියනිසා පංහතුනි මේ ලැබිච්ච මනුස්ස ජීවිතේ. අපි දන්නේ නෑ කවදක් කොතන කොයි මොහොතේ අවසන් වෙයිද. බලන්න ඔබ ෝකෙ දිහා. මොනතරං විපත් දවසන් දවස මේ වසංගත තව පැත්තකින් ලෝකෙ කොහෙහරි එක්කෝ ස්වභාවික විපතාක් එක්කො භූමිකම්පාවක් එක්කො කලකෝලහල එක්කු අභ්‍යන්තර යුද්ධ මොනවහරි ප්‍රශ්න මොනවා හරි ටික දවසක් යන්තන් සැනසීම හිටියොත් එක්කෝ වැහල වැහල ගංවතුරක්ගෙනු. එක්කෝ සමහල්ලාට කොහ රි මුහු ො ගැලීම. බූමිම්පාවක් ෙවල් ටික් කරිරඩාගෙන ටි එක්කෝ වසංගතයක් පැතිල්ලා යන මිනිස්සු හිතාගෙන නො දැන්නම් අපි බේරුණනේ අපේ රට නෑ නොසිතන විදිහට පැතිරිලා යන ලෝකයේ පුරාම මේ වගේ විපත් වියසන බහුල වෙවී බහුල වෙවී යන කාලය ඒ නිසා පිංවතුනි අප්‍රමාදීවෙන් අප්‍රමාදීව ගුණධර්ම වඩන් අපිට ධර්මය දියුණු කරලා ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්ව මේක දුකාක් ඉපදීමම දුකක් ලෙඩවීම දුකක්, වයිසටයාම දුකාක් ප්‍රියන්ගෙන් වෙන්වීම දුකක් අප්‍රියන්නේ එකතුවීම දුකක්, මරණේ දුකා කැමතිදේ නොලැබීම දුකා සෝක පරිදේව දුක්ක දෝමනා සුපායාස මේ ඔක්කොම දුක් ගොඩා නැත්නම් මේකේ ඉන්නවාන කෞුද මේකෙන් ගැලවෙන්නේ මේකේ සැපයක් තියනවන කෞදද මේකෙන් ගැලවෙෙන් උත්සාහ කරන්න මේ ලෝකේම දුක මත පිහිට ලතියෙන් මේ ලෝකයේ තුළම විමස අපි කොච්චර සැපයි සැපයි කෙලා අල්ලගන්න උසසාහ කරත් ලෝකෙ පුරාම විමසලා බලනකොට තියෙන්න්නේ අනිත්‍යය දුක් කනාත්මකන ට්‍රිලක්ෂණය වෙනස්වීම. හැමදීම වෙනස් වෙලා යනු. හෙරි සාප්‍රමාදීව මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර අපි දන්නේ නෑ ජීවිතය කවදවසන්වේද. හැම දේීම වෙනස්වේෙනු. අද හිනා වෙලා ඉන්න කෙනා හෙට අඩන්නවෙන්. අද කහු දෙකින් ඇවිදගෙන යන්න කෙනා හෙට එක්තැන් වෙන්න පුළුවන්. අද දුවගෙන ගිය කෙන හෙට ෝද පුටුවට වැටන්න පුළුව. අද හොඳට හිනා වෙලා කතාගන්න කෙනා හෙට කතා කරගන්න බැරුව ගොල වෙච්ච කෙනෙක් වෙ පුුව. ඇඳ එක් තැවෙච් උදේ නැදනකොට මනිස්ු එක් අන්සභගේ හැදිල එක තැන්ක් වෙලා. එක්කොන හරක්පු පුරල්. කල්පනාව නැති වෙලා. මේ හොඳට නුවෙන් බුද්ධියෙන් වැඩ කරන්න මිනිස්සු කාලෙක ති බල්ලනකොට මානසික රෝගීන් වෙලා. පිස්සු හැදිලා. ීවිතේ අවුල්ලලා මහා ආස් අවුරුදු ගනන් කැපවෙලා ගොඩ නගපු ව්‍යපාරයෙ එක රයිෙන් කඩාගෙන වැටෙනු. ජීවිත එක රයිෙන් නැතිවෙනවා. මේ ධර්මතාවේ ලෝක සභාවේ තේරුන් අරගෙන අප්‍රමාදීව ධර්මයේ දියුණ කරගන්න මහන්සිගන්න. ඒ පිණි ඔබ හැම දෙනාටම මේ ධර්මානු ශාසනාව මේ ධර්මදේශනා වාශිර්වාදයක් වේවා කියල අප ආශිර්වාද කරනු. ඒමනම් පිංහතුනේ හද මේ ධර්මශ්‍රවනින් රැස්කරග සියලුපින්. සියලු දෙවියෝ සාදු කාර්දිදීමේ පින් අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ දිවි අසහිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝතුම් නිවනටම පත්වේවා කියල දෙවියන්ට පින් දෙන්න. ඒ දෙවියන්ගේ පිහේට රැකවර නාශිරවාදේ. ඔබටත් රටටත් ලෝකයාටම සැලසේවා. සියලු දෙනා නිදුක්ക്കේවා නිරෝගිවේ වාස පත්తේවා ලහෙමදිනාට මප ශීර්වාද ప్්‍රාත්తනා කරනු. ආකා සటජබුම් මට්හාා දේ වානාගా මහිද්දිිකා පඥන්තං අනු මෝධත්වා චිරන්ඩක් කන්තුළෝක සාසනං ආකා සහාජබම් මට්టාදේ වානාගා මහිද්දිිකා පඥන්තං අන මෝදිිත්වා චිරඩක් කන්තු දේශනං ආකා සහාచබම් මට්టාදේ වානාගా මහිදදිිකා නන්තං අනමෝදිත්වා චිරන්රක් කන්තුතුවන් සදා හැම දෙනාම නිදුක්කේවා නිරෝගිවීවා සූ පත්තේවා සූ පත්තේවා සූ පත්තේවා. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි.